යුදගැටුම් හේතුවෙන් බිඳවැටුණු උතුරේ අධ්‍යාපනයේ ඉහළ නැංවීමට නිසි ක්‍රමවේදයක් සකසා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලී ගහමන්දිරේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. වසර ගණනාවක් පුරා උතුරු පළාතේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් ලෙස සේවය කළ 324 දෙනෙකුට ස්ථිර ගුරුපත්වීම් ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. අකණ්ඩව වසර ගණනාවක් ස්වේච්ඡා පදනමින් උතුරේ පාසල්වල සේවය කළ සුදුසුකම් සපිරූ පිරිසකටයි මෙසේ ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණේ. කොළඹ දිස්ත්‍රික්කයේ යාපනය දිස්ත්‍රික්කයේ සාමාන්‍ය සැලකුවේ හොඳම අධ්‍යාපන දිස්ත්‍රික්ක හැටිය. ඒත් අවුරුදු 30ක යුද්ධෙන් පස්සේ යාපනය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වැටලා තියෙනවා. එහෙනම් දැන් අද අපිට තියෙන්නේ යාපනය අධ්‍යාපනය දියුණු කරන්න මූලික වැඩපිළිවෙළ ගෙනියන්න. මේක අවුරුදකින් කරනවා කියලා මම කියන්නේ නැහැ. අවුරුදු 10ක් යනවා. අවුරුදු 10ක් තුළ පළවෙනිම අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. යාපනයට පුරුදු අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඕනේ. ඒකට විශ්‍රාමගේ විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ ආධාර උපකාර ගන්නට. උවමනා ගුරුවරු සපයන්න. එහෙනම් අවුරුදු 10කින් අපි බලන්න ඕනේ ක්‍රියා කරන්න අද පටන් ගත්ත එකේ ප්‍රතිඵල ලැබලා දෙන්න. මම අධ්‍යාපන ඇමතිතුමාටත් කියනවා පළාත් සභාව සමග එකට එකතු වෙලා අපි අලුත් වැඩසටහනක් හදන්න. මේ අවුරුදු 10ේ යාපනයේ අධ්‍යාපනය උසස්ම මට්ටමට ගේන්න ක්‍රියා කරන්න. අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රජයේ සීමා මායිම් වලින් තොරව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවයි මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම අපේ රජයට ඌමනාව තියෙනවා මේ රටේ අධ්‍යාපනය උතුරද දකුණද නැගෙනද බටහිරද සීමා මායිම් වලින් එහා ගිහිල්ලා දියුණු කරන්න කිසිම ભેදකින් තොරව. දැන් මේ පද්ධතිය අඩුපාඩු අපි පියවරෙන් පියවර සකස් කරමින් යන්නේ. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා සමස්ත මේ රටේ අධ්‍යාපනය දියුණු. නවතත් ප්‍රවෘත්ති. තරුණ තරුණියන් 7000කගේ සහභාගිත්වයෙන් යෝන්පුරයේ 2018 අද පස්වරුවේ ආරම්භ වුණා. නිකවරටිය පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථාන භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන යෝන්පුරයේ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අපනියෝජිත නලින් විරාජ්. ඔබ මේ මොහොතේ රැඳිලා ඉන්නේ නිකවරටිය පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ භූමි පරිශ්‍රය. ඉතාමත්ම සුන්දර දවසක් බවට පත් වෙලා, මොකද අනාගතයේ ශක්තිමත් කරන තාරුණ්‍ය හෙට දවසට පාර කියන දවසක් බවට අද දවස පරිවර්තන වෙලා. සමාරම්භක උත්සව සභාව ආරම්භ වෙලා තිබෙන වෙලාවේ අපි සඳහන් කරන්න ඕනේ රටවල් 41ක නියෝජිතයෝ මේ වන විට සහභාගී වෙලා තිබෙනවා. 2018 වර්ෂය සඳහා 7000කගේ යෞවන යෞවනියන්ගේ සහභාගීත්වයක් දකින්නට ලැබීම සුවිශේෂත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. දිස්ත්‍රික්ක 26ක් නියෝජනය කරමින් තමන්ටම ආවේනික විදියට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබෙන වෙලාවේ අද ප්‍රධාන ආරාධිතයා විදිහට සම්ප්‍රාප්ත වුණේ ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගර රත්නායක මැතිතුමායි වගේම වයඹ පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මැතිතුමා වගේම ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ජී.එස්. එරන්දික වැලියංගේ මහතාත් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන් පෞද්ගලික ආයතනවල බොහෝ දෙනෙක් ඒ සියලුම දෙනාත් එක්ක අමාත්‍යංශ ගණනාවක සහභාගීත්වය ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වය ඇතිව ඉදාමත්ම සාර්ථක වැඩසටහනක් බවට යෝන්පුරය පත් වී තිබෙන වග අද සමාරම්භක උත්සව සභාවේදීම අපට දකින්නට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ 1984 තමයි මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. ඉන් අනතුරු 89 වර්ෂයේදී නතර කරන වැඩසටහන 2016 වර්ෂයේ වන විට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් තුළ ක්‍රියාත්මක වෙමින් 2017 වසරේදීත් 2018 දක්වා ගමන් කරද්දී එය දිනෙන් දින දියුණු වගත් අපි සඳහන් කරන්න කැමතියි. එහෙමනම් යලිත් වතාවක හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 10 වන විට නිකුත් කිරීමට හැකිවන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ITN ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 688,573 දෙනෙකු පෙනී සිටියා. 2017 අපට සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා 688,573ක් පිරී සිටියා. මේදී 569,69කගේ පමණ ප්‍රතිඵල අත්විඳීමට අපට සිදු වුණා. ඇඳුම්පත් ඉදපත් නොකිරීම ආර්ථික 15ක්, ඇඳුම්පත් අස්සන සාර්ථක කිරීමක් සිදු නොකර තිබීම යටතේ 22ක්, උත්තරපත්‍ර මාරු කිරීම යටතේ 20ක්, මොබයිල් දුරකථන ළඟතබා ගැනීම සිද්ධීන් 17ක්, සටහන් ළඟතබා ගැනීම සිද්ධීන් 17ක්, විෂය මාරු කිරීම යටතේ 20ක්, වෙනත්
පෙනී සිටීම යටතේ 6 දෙනෙක් උත්තරපත්‍ර ඇගීමේදී විවිධ අත්අකුරු 41ක් එකම උත්තර සහිත උත්තරපත්‍ර 358ක් ඊට අමතරව විභාගාංග මාරු කිරීම 18ක් 2018 මාර්තු 28 වන අද දින රාත්‍රී 10 වෙනි විට අපි ප්‍රතිඵල නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයට රාත්‍රී 10 පමණ වන විට ප්‍රතිඵල මුදා හැරීමටත් අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා රතුපස්වල වෙඩිතැබීමේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අවසන් වෙමින් එහි උද්ෘත නීතිපතිවරයාට යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. වැලිබේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණේ 2013 අගෝස්තු පළමු වෙනිදායි. එම උද්ඝෝෂණයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 33 දෙනෙකු තුවාල ලැබුවා. ඊට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි නඩුව පවරා තිබෙන්නේ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපමත නිදහස්ව සිටින බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීන් 3 දෙනාද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනේද ඉදිරිපත් වුණා. වැඩිදුර නඩු විභාගයේ ජූලි 4 වෙනිදාට කල් තැබුණා. නැවතත් ITN ප්‍රවෘත්ති තවත් දේශීපුවත් දැන්. සූර්ය අභිෂේක මංගල්‍ය මහා අවුරුදු උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා කප් සිටුවීම අද පෙරවරුවේ සුබ මොහොතින් සිදු කෙරුණා. බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යංශයයි අවුරුදු උළෙල සංවිධාන කරන්නේ. ලබන 8 වෙනිදා නිදහස් චතුරස්‍ර පරිසරයේදී මෙය පැවැත්වෙන්නේ. ඒ වෙනුවෙන් කප් සිටුවීමේ මංගල්‍ය අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. විශේෂයෙන්ම අපි දන්නවා අවුරුද්දාහම කොළඹ නගරයෙන් පිරිස පිට වෙලා යනවා. කොළඹ අවුරුදු නෑ. නමුත් කොළඹ තමයි අපේ අගනගරය. අපේ බලාපොරොත්තුව රටේ මහා අවුරුදු උළෙල මේ මහා නගරයේ පවත්වන්න. සියලුම සංස්කෘතිකාංග වලින් ඇතුළත්ව අපි රටේ ඓතිහාසිකව තිබිච්ච සියලුම කෙලිසෙල්ලම් උදේ 8 ඉඳන් හවස 6 වෙනකම් පවත්වනවා. හවස 6ට අපි ශිල්පීන් 1200කගේ සහභාගීත්වයෙන් යුතු විශාල සංස්කෘතික ප්‍රසංගයක් පවත්වනවා. දේශාභිමානී ගීත ඇතුළත් සංගීත සම්දර්ශනයකුත් පවත්වන්න මෙතයි රෑ 9 ඉඳන් රෑ 12ට අවසාන වශයෙන් දෙවල් මඩුවකින් ඒ කටයුතු අවසන් වෙනවා. රටේ සියලුම ජනතාවන් වලට එකතු වෙන ලෙස අපි ආරාධනා කරනවා. නිදහස් චතුරස්‍ර භූමියේ උදෑසන ශරීර සුවතා ව්‍යායාම සිදු කරමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද මෙම අවස්ථාවට පැමිණ පහන් දැල්වා වැඳ නමස්කාර කළා. අමාත්‍ය මනෝ ගණේෂන්, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ජනාධිපතිතුමා සමග එම අවස්ථාවට සහභාගී වුණා. දඹදිව සංකස්ස මහා විහාරාධිපති අතිපූජ්‍ය ජුලම්පිටියේ ඥානරත්න ස්වාමින් වහන්සේ අපවත් වුණා. 1946 වසරේ ජූනි 21 දින මාතර ජුලම්පිටිය ග්‍රාමයේ උපතලද උන්වහන්සේ අපවත් වන විට 72 වියෙහි පසු වුණා. ඉන්දියාවේ ආනන්දබෝධි සමාගමේ නිර්මාතෘවරයා වන උන්වහන්සේ සිදු කළ ශාසනික මෙහෙවර අතිමහත්. ඉන්දියාව තුළ බුදුදහම සුරක්ෂිත කිරීම වෙනුවෙන් පූජ්‍ය ජුලම්පිටියේ ඥානරත්න ස්වාමින් වහන්සේගෙන් ඉටු වූයේ සුවිශේෂ කාර්යභාරයක්. ඉන්දියාවේ විශාලා මහනුවර, රජගහනුවර, කොසපැහැනුවර, සාවස්ත්‍රී ආදී වෙහෙර විහාරස්ථාන නගා සිටුවීමටද නායකත්වය ලබා දුන්නා. ආනන්ද බෝධි සමාගමේ මූලිකත්වය ගනිමින් පාසල් ගණනාවක් බිහි කළ උන්වහන්සේ දහම් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළා. අපවත් වී පදාළ පූජ්‍ය ජුලම්පිටියේ ඥානරත්න ස්වාමින් වහන්සේගේ ආදාන පූජෝත්සවය පිළිබඳ ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, කෘතහස්ත ලේඛකයෙකු හා කවියෙකු ලෙස පාඨක ආදරය දිනාගත් අවහප්‍රාප්ත චන්ද්‍රසිරි දොඩංගුඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා. කලක් රෝගාතුරව සිටි චන්ද්‍රසිරි දොඩංගුඩ මහතා අභාවප්‍රාප්ත වන විට 66 වන වියෙහි පසු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරීක වූ ඒ මහතා මාධ්‍යවේදියෙකු ලෙස දිවයින පුවත්පතට එක් වුණා. ඔහු විශ්‍රාම යන විට එහි විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කරමින් සිටියා. කොටස් වශයෙන් පළවෙනි නවකතා පුවත්පතේ පළ කරමින් විශාල පාඨක ප්‍රතිචාරයක් දිනාගත්තා. ඔහු අතින් ලියවුණු කෘති ගණන 20කට අධිකයි. ඔහු රචනා කළ මගේ සඳ ඔබ භෂ්මාවශේෂ යන නවකතා ස්වර්ණ පුස්තකයේ සඳහා අවසන් වටේ තෙක්ම සුදුසුකම් ලැබුවා. ආත්මා, ලෝචනා, සඳකලුවරයි, නේත්‍රා, පූජාසනේ ආදී නවකතා රසක් ඔහු රචනා කළා.
කෙටිකතාකරුවෙකු මෙන්ම කවියෙකුද වන චන්ද්‍රසිරි දොඩංගුඩ මහතා පුවත්පතේ කලා විශේෂාංග නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද රචනා කළා. චන්දෝ නමින් පාඨකින් අතර ජනප්‍රිය වූ චන්ද්‍රසිරි දොඩංගුඩ මහතායි කවිමුතු නමින් දිවයින කවි පිටුවද සංස්කරණය කළේ. ලේඛිකාවක වන සුනිලා විජේසිංහ මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ චන්ද්‍රසිරි දොඩංගුඩ මහතා නිපුණ දොඩංගුඩ මහතාගේ පියානන්ද වෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි දොඩංගුඩ මහතාගේ දේහය රාගම කුරුකුලාව අංක 48 පාදරණ නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු කඩවත ඇල්දිනිය ආදාහනාගාරයේදී හෙට සිටිවිතේම ස්මාර්ට් වෙල්. දැන් විදේශ පුවත්. මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස වින් මයින්ට් තේරීපත්ව තිබෙනවා. හැට හයවරදි වින් මයින්ට් අවුන්සාන් සුකීගේ සමීපතමයකු බවයි පැවසෙන්නේ. ඔහු එරට පහළ මන්ත්‍රී මණ්ඩලයේ සිටි හිටපු කතානායකවරයෙකුද වනවා. අද පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් වින් මයින්ට් ඡන්ද 403ක් හිමි වුණා. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ මියන්මාර මිලිටරි සමාජිකයෙකු මයින්ට් සුයි. ඔහුට ඡන්ද 211ක් හිමි වුණා. මියන්මාරයේ හිටපු ජනාධිපති ටින් චෝ රෝගාබාධයක් හේතුවෙන් පසුගිය සතියේ විශ්‍රාම ගත්තා. දැන් ක්‍රීඩා පුවත්. පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් හා උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනේදී මෙම දෙදෙනා පන්දුව පළුදු කරන ආකාරය වීඩියෝ දර්ශනවලින් තහවුරු කෙරුණා. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය නායකයාට හා උපනායකයාට වසරක තරග තහනමක් පැනවීමට තීන්දු කළා. ඔවුන්ට වසර දෙකක් ගතවනතුරු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වයට හෝ උපනායකත්වයට පත්වීමද තහනම්. එමෙන්ම සිද්ධියට සම්බන්ධ වූ ඔස්ට්‍රේලියා ක්‍රීඩක කැම්රන්ට මස 9ක තරග තහනමක් පැනවීමටද තීරණය කර තිබෙනවා. ඩේවිඩ් වෝනර්ට හා ස්ටීවන් ස්මිත්ට සම්පූර්ණ තරග ගාස්තුම කපා හැරීමටද කැම්රන්ට තරග ගාස්තුවෙන් 75% කපා හැරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය කළා. ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා හා එරට ක්‍රිකට් ක්‍රීඩා කොමිසම කළ දැනුම් දීමකට අනුවයි මෙම තීරණ ගෙන තිබෙන්නේ. ඩේවිඩ් වෝනර් හා ස්ටීවන් ස්මිත් IPL ක්‍රිකට් තරගාවලියේ නායකත්වය දැරූ කණ්ඩායම් වලින්ද ඉවත් වී තිබෙනවා. ඔවුන් දෙදෙනා එම තරගාවලියට එක් වූයේ රුපියල් කෝටි 12කට අධික මුදලකටයි. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 100 විශේෂාංගය බලාපොරොත්තු වන්න. එසමගින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. අපි අලිත් ඔබ හමු වන්නේ රාත්‍රී 10ට.